ඔන්න එහෙනම් මේ වංගේ අපි ගොඩ වැදුනා අවිස්සාවේල්ල පුවක් පිටියට. මේ පුවක් පිටිය දුම්රිය ස්ථානයේ. ඉස්සර නම් පුංචි කෝච්චි ගියේ දැන් නම් ලොකු කෝච්චි යනවා. පුවක් පිටිය කියලා මේ ගමට මේ විදිහට නම කියවෙන්න හේතු නැයි කියන ප්‍රවාද කතාවක් තියෙනවා. ඒ ප්‍රවාද කතාව තමයි මේ පෘතුගීසි අවදී එනන් පෘතුගීසි අවදියත් එක්ක පුදුම තරමට පුවක් වලට ඉල්ලීමක් ආවා. එතකොට ඒ කියන්නේ පෙති පුවක් කපනවා, කරුම් කපුවක් මේවා තමයි නැව් වලින් තොග ගානට අරගෙන යන්නේ. එතකොට මේ ප්‍රදේශයේ ස්වභාවිකව මේ පිහිටීමත් එක්ක පුවක් අරණවල් තිබුණා. අරණ කියන්නේ එකලානට පුවක් ගස් තියෙනකොට ඒකට අරණ කියලා කියනවා. පුවක් අරණවල් හරියට තිබුණා. ඒ හින්දා අපේ ඇත්තෝ මේ පුවක් ටික කඩලා ඔන්න වේලනවා. වේලන්න විශාල පිට්ටනියක් ඕනනේ. ඒක පිට්ටනියකට පුරුදු වෙලා පුවක් ගෙනලා දාලා වේලුවා. මේක දිගු කාලයක් සිද්ධ වුණා. පෘතුගීසි අවදිය වගේම තමයි ලන්දේසි අවදිය, පසු කාලීනව ඉංග්‍රීසි අවදිය මේ අවදි හැම එකකටම එනකොට පුවක් ගෙනල්ලා විකුණනවා. ඔන්න ඒ නිසා අර පිට්ටනියටනේ මේක පාවිච්චි කරගන්නේ. ඒකට කියන්න ගත්තා පුවක් පිටිය කියලා. පහු කාලීන වෙනකොට මේ කටයුත්ත අහවර වුණා. අහවර වුණත් අර ඉස්සර අතීතයේදී පුවක් පිටියක් තිබුණේ මෙන්න මෙතන කියන එක කියන්න ගත්තා. බොහෝ දිගු කාලයක් මේ කතාව කියවුණ හින්දා තමයි මේ ගමට නම් පටවෙඳුනේ පුවක් පිටිය කියලා.